ओके ඔන්න පුතේ මේ දෙන්නට හම්බ වෙනවා චීස් කෑල්ලක් සිංහලේ මොකද කියන්නේ අපි මම චීස් කියලා කිව්වේ දුවල පුතාලා අනිත් නම කිව්වොත් එච්චරම මතක් වෙන එකක් නැති නිසා මේකට කියන්නේ කේජු කෑල්ලක් කේජු කේජු තමයි සිංහලෙන් කියන්නේ චීස් වලට මේ දෙන්න දැක්ක කේජු කෑල්ලක් තියෙනවා කවුද දන්නු ඉස්සෙල්ලාම දැක්කේ මෙන්න මේ දුඹුරු පූසා මියා තමයි චීස් කෑ මේ කේජු කෑල්ල ඉස්සෙල්ලාම දැක්කේ ඊට පස්සේ මියා තාක් ගාලා ගිහිල්ලා ඒක අල්ලගත්තා අරගෙන මෙන්න කන්න යනවා දැන් මෙන්න මේ දුඹුරු පූසා කියනවා හා හා ඒක මමයි දැක්ක ඉස්සෙල්ලාම ඒක කන්නේ මම මියා කියනවා එහෙම කොහමද මම මේක ගත්තේ මමයි ඇයිද ගත්තේ ඒකයි ති මට නෑ නෑ ඒක මගේ ඒක මගේ මෙන්න යාළුව දෙන්න රණ්ඩු වෙනවා දැන් මොකද ගහ උඩ හිටියා කවුද වඳුරු පැංචේ ගාඩ කවුද හිටියේ වඳුරු පැංචේ වඳුරු පැංචේ මොන වඳුරු පැංචේ ඕ වඳුරු පැංචා මේක දැක්කා වඳුරු පැංචේ වඳුරු පැංචා මේක දැකලා ඉන්නේක ඔව් දැන් හරි දැන් මේ උත්තර ගන්න ඔන්න වඳුරු පැංචා බැස දැන් ගහින් බීමට දැන් මෙයා වාසියක් කියලා දැනගත්තා එයා කිව්වා කොහොමද කෝ දෙන්න ඔය කේජු කෑල්ල මට මම ඔබ දෙන්න දෙන්න කියලා පටන් ගත්තා ආයිත් ඇහෙනව මට සද්ද ප්ලීස් මියුට් කරගන්න මයි මෙයා කිව්වා හරි මම දැන් ඔය දෙන්නට ඕක සමසමව බෙදලා දෙන්නම් කියලා ඊට පස්සේ යා මොකද කරේ මෙන්න මෙහෙම කරලා බෙදුවා හරිද ආ එතකොට මෙන්න මේ අලු කුස කියන ඒ මේ කාගේ පැත්තේකද දැන් අඩුවෙන් තියෙන්නේ මියාගේ මේ බලන්න ඒක චූටි නේද මට එහෙම බෑ අපි දෙන්නටම එක සමානව බෙදන්න ඔයා බලන්න මගේ එක චූටිනේ අරයාගේ කේජු කෑල්ල ලොකුයි හා එහෙමද ආ එහෙනම් ඉන්නකෝ මම ඒක සමාන කරන්නම් කියලා ඒකතරේ තව කෑල්ලක් කැපුවා ඒක සමාන වෙන්න ඒකලා මේක මියා කෑවා ඉතුරු කෑල්ල දැන් ඒත් සමාන නැහැ මේක ලොකුයි මේක පොඩි දැන් මේ අලු කුසා කියනවා අයියෝ මේ බලන්න මේ පාර මගේ එක පොඩි වෙලා අනේ කිරුත් කැලක් කපන කපන දැන් ඔන්න එයාත් කපනවා හරිද එයාගේ කිරුත් කපනවා මෙන්න බලන්නකො පුතේ ගොඩක් පොඩි වුණානේ පැත්තෙක දැන් මෙයා ඒ පාර කිව්වා දුඹුරු කුසා මට ඒක පොඩි වැඩි මට දැන් අරය කියන කියලා අඳුනා දැන් මෙන්න මෙයා මේක කනවා ඉතුරු කෑල්ල කනවා හරි ඊට පස්සේ මම දැන් ආයි සමාන වෙන්න කියලා කපනවා ආ මෙන්න මේ ඉතුරු කෑල්ල මෙයා කනවා හරි සමාන වෙන්න කපලා ඉතුරු වෙන කෑල්ල කනවා මංකි කවුද වඳුරා කනවා අනේ චූටි කැල්ල මෙයාට මෙයාගේ කැල්ල ලොකුයි දැන් අන්න මෙයා ආයි අඬනවා මේක චූටි වැඩි කියලා ඔන්න දැන් ආයි කපනවා මේ සමාන වෙන්න අයියෝ දැන් චූටි කැලි දෙකක් ඉතුරු වෙලා තියෙනවා දැන් අලු පූසයි දුඹුරු පූසයි කියනවා ආ දැන් ඉතින් අපිට ওই පොඩි කැලි දෙකවත් දෙන්න දැන් මේ වඳුරා කියනවා එහෙම කොහමද මේ දෙක මගේ නඩු ගාස්තු මේක මං කනවා කියලා එයා ඒකත් කෑවා. ඊ මොකද උනේ? අර නඩුවක් විසඳපුවාම දැන් සාවියන නඩු ගාස්තු ගෙවන්න ඕනේනේ. ඒ වගේ වඳුරා කියනවා අන්තිමේදී උතුරු දෙන්න. ප්‍රශ්න විසඳපුවාන් දා එයා ගන්නවා කියලා එයා ඒ දෙකත් කාලා දැම්මා. දැන් පූස් පැටව දෙන්නට චීස් සම්මුණාද? සමගියෙන් බෙදාගත්තනම් දෙන්නට කන්න තිබුණා නේද දැන් මොකද උනේ අර චීස් මේ කේජු කෑල්ල ඔක්කොම වඳුරා කෑවා අනේ හරි අපරාධයක් උනේ ඉතින් දුවල පුතාලා සමගියෙන් යමක් බෙදා ගන්න පුරුදු වෙන්න එතකොට මේ රණ්ඩු වෙන්න ගියම තමයි ඔහොම ප්‍රශ්න වෙන්නේ නේද හරි දැන් අපි තව කතාවක් අහමු මොනාරි ප්‍රශ්න තියෙනවා අහන්න ඕනේ තේරු නැත්තම් මයික් එක ඔන් කරලා අහන්න මම හිතනවා මේක තේරුණා කියලා බොහොම සරල කතාවක් හරි දැන් ආන්ටි ස්ටෝරි කියන්නේ යන්නේ ජන කතාවක් හරි ඉස්සනවා ගන්න
माइक्स म्यूट कर लेती आ गा हरे बुत्ते हरे आह उन्न मैं आह एक का गाम का ही थी अलु होरे अल होरे की क्या ने गामे ओको मला दान ना या आह होरे ओके काम करना क्या ला इतनी या गामे आह इलेवल हुआ वाला ती ये दी वह होरे खड़ा करना होरे खड़ा करना ये माध्यम टे මිනිස්සුන්ගේ දේවල් නම් කරනවා ඉතින් එයා හොරෙක් හරිද ගමේ හැමෝම දැනන් හිටියා එයා හොරක් කියලා දවසක් දවසක් හොරා එළු පාටියේ කියන්නේ එළු 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 ඉන්න කියන්නේ මේ එළු හදන තැනක එළු පාටියකින් එළුවේ කොරකම් කරගෙන එළුවේ කොරකම් කරා මොකද කරේ මෙන්න මේ වගේ තුවායක් යන ඉලුවව ඔතා ගත්තා මෙන්න මෙහිම ඉලුවව ඔතා ගත්තා මොකක් කරන්න ඔතා ගත්තේ තුවායක් අරගෙන හරි තුවායක් අරගෙන තුවායක් අරගෙන තුවායක් අරගෙන හරි පුතේ තුවායක් කරා ඉලුවව ඔතා ගත්තා ඇයි ඔතා ගත්තේ කියලා කාට හරි කියන්න පුළුවන්ද අනිත්ටට පේන්න නැහැ අනිත්ටට පේන්න නැහැ පේන්න නැහැ අනිත්ටට පේනොනොත් දැනගන්නෝ එළුවේ කොරකම් කරද කියලා දැන් ඔතාගෙන ඉන්න මෙහෙම කරේ තියාගෙන යනවා හරිද මෙන්න මෙහෙම යනවා දැන් මට මේ ගෙවල්වල සද්ද ඇහෙනවා පුතේ ආ මයික්ස් මියුට් කරන්න නැත්නම් ඔක්කොලාම මියුට් කරන්න අපෝ හරි මියුට් කරගන්න ප්ලීස් මයික් මියුට් කරගන්න තාමත් ඇහෙනවා මම හරි ඔන්න දැන් එළුවව කරේ තියාගෙන යනවා තුවායෙන් උතලා මෙහිම යනකොට ටික දුර මගදි හම්බ වෙනවා මිනිස්සේ මනුස්සයා දැනගත්ත මේ හොරා මේ නම් මොනවාරි හොරකම් කරගෙන යන්නේ මේ මනුස්සයා ඒ හොරා ප්‍රසිද්ධයිනේ හොරකම් කරනවා කියලා ගමේ ඉන්න හොරා ඊට පස්සේ ඇහුවා මේ මොනවදෝ අරන් යන්නේ එයා ඉතින් හොරා කිව්වා මේ මගේ පුතානේ මගේ පුතාව මම මේ බෙහෙත් ගන්න එක්කන් යනවා මේ විදිහට මත්ද ගාවට ඇයි එතකොට මේ අර මනුස්සයා අහනවා මොකද්ද දැන් පුතාට තියෙන ලෙඩේ මේ මම තරියට දන්නේ නැහැ ඉතින් ඒක තමයි වේද මහත්තයා ගාවට යන්නේ කියලා හොරා කියනවා හොරා කියනවා පුතා එක්කගෙන පුතාට මොකද්ද මේ වේද මහත්තයෙන් තමයි අහන්න ඕන මොකද එලා තියෙන්නේ කියලා ටිකක් දුර මෙහෙම දෙන්නත් එක කතා කර කර යනකොට මේ තුවායේ බිරිපස්සේ අර එළුවගේ නැට්ට පේනවා එළුවගේ නැට්ට එළියට ඇවිල්ලා දැන් කත් එකටම මේ නම් සතෙක් හොරකම් කරන් යනවා තමයි කියලා අර මිනිස්සයා හුව ඔය එතකොට මොකද පුතාගේ නැට්ටක් ඇවිල්ලා තියෙන්නේ වලිගයක් ඇවිල්ලා තියෙන්නේ කොහමද පුතාට කියන්නේ හොරා මොකද දන්නවද කියන්නේ හොරා කියනවා ආ ඊක තමයි ලෙඩේ දැන් මේ පුතාට වලිගයක් ඇවිල්ලානේ මගේ ඉතින් මේ මහත්තයා ගාවට ගිහිල්ලා අහන්න ඕනේ එතකොට මේ බේතක් දෙයි වලිග වැටෙන්නේ කියලා බලන්න හොරාගේ කපටි උත්තර නේද හොරා කියනවා පුතාට නැට්ටක් ඇවිල්ලාලු ඒක හොඳ කරගන්න තමයි වෙද මහත්තයා ගාවට යන්නේ කියලා හරි දැන් ඔන්න ඔහම මේ ටිකක් දුර යනකොට දැන් එළුව කෑ ගහනවනේ කොහමද එළුව කෑ ගහන්නේ බෑ බෑ හරි හරි පුතේ හරි දැන් මයික් ෂෝකෝයා හරි ෂෝකෝයා හරි පුතේ දැන් එළුව බෑ කිව්වා කිව්වා ගම අර මිනිස්සයා ඇහුවා ආ මේ මොකද කියලා එතකොට මේ හොරා මොකද දන්නේ මේ පුතේ බෑ කියලා බෑනේ අපි දැන් යන්න ඕනේ වෙද මහත්තයා ගාවට යන්න ඕනේ ඔය නැට්ට වැටෙන්න බෙහෙතක් අපි ගන්න ඕනේ බෑ කියලා දුවලා යන්න ගියා හොරා මේ දුවලා අර මනුස්සයගෙන් බේරිලා යන්න ගියා බලන්න හොරාට දෙන්න බොරු උත්තර ඕනේ තරම් තියෙනවා ඒක මේ අපේ ජන කතාවක් දුවලා පුතාලා ගොඩක් මං හිතනවා අහලා නැතුව ඇති කතාව කියලා. හරි. මේ කතාවේ නම තමයි වලිගය තමයි ලෙඩේ. හරිද?
हरी ये तो कोटा में इतना शिष्यात्व करने दुवला पुता ले ऐसी मामारे कालिन कतावा केजु के अलग बिजन कतावा करे अने ये कतावे जा अदाल पीरु लगती है ना एक तमा नाडू यानो ऐने सेल नो किया आहला ने तो वह तेजी आहला तेजी समारे एक पीरु लगटा अदाल कतावा हरी देंग अभी मुकाद दिखराने अंदर की कतावा किया ना दे अंदरिको ඉස්සර කාලේ රජතුමෙක්ට විහිළු තාලු කරන්න විහිළු තාලු යට ගයිතුලක් අගේ වෙනවා අපිට හරි ඉස්සර කාලේ රජතුමෙක් ඒ රජතුමා රජතුමා කියන්නේ ගොඩක් ඔය අන්නේ කතා ඔව් අන්නේ කතා අපිට මයික්ස් මියුට් කරගන්න හරි මට හරි රජතුමාලට ගොඩක් කියන රජතුමාලට ගොඩාක් ප්‍රශ්න විසඳන්න තියෙනවා. වැසියෝගේ ප්‍රශ්න විසඳන්න තියෙනති ඔළුවට හරි බාරයි ඔළුවට අමාරුයි. ඉතින් රජවාසලේ හිටියා කවටකම් කරන්න විහිළු කරන්න අන්දරේ. අන්දරේ හොඳට විහිළු තාලු දාන්න කෙනෙක් ආව ගෙන්නගෙන සජවාසලේ තියාගෙන හිටියා විහිළු තාලු අහලා රජතුමාට ටිකක් hina වෙලා ඉන්න. හරිද? හැබැයි මේ අන්දරේ මෝඩ කෙනෙක් නෙමෙයි. या होंदर तो नौने पाविच करला तमाम विहिलो करानी थी ना जब तुम्हारे थाई आसर तीन अदर कताव बालों में मुखादे कियला अंदरे ने आ अंदरे ऐतर में इतिया कियला कोई बात लिए भी लड़ने ना मुझ अंदरे निया गया कि न मेरो ना किये न तैना हाथ दलती ना अंदरे मैंने इच विद्य है तो मैं हाथ को त्या करकावटे हमने किन රජතුමාට වෙනම මත්තක් තියෙනවනේ අලින්ද දොලපුතාල දන්නවද මේ රජතුමාට තියෙනවා වෙනම මල් උයනක් ඒකේ ලස්සන මල් පළතුරු තියෙනවා රජතුමා ඉතින් මහන්සි වුණාම විනෝද වෙන්න යනවා මේ උයනට ඉතින් ඔන්න දවසක් රජතුමාට ඕනේ වුණා මේ උයනට යන්න මේ තියෙන්නේ රජතුමාගේ මාලිගාව ඔන්න දැන් රජතුමා කියනවා මට යන්න ඕනේ මේ මල් වත්තට කියලා හැමෝටම කියනවා රජවාසලේ යටත් වැඩ කරන අයට කිව්වා මේ ගොනු ලෑස්ති කරනවා දැන් කාගේ පිටේද යන්නේ ආසය පිටේ තමයි යන්නේ ඔන්න දැන් ආසය ලෑස්ති කරලා ඔන්න ආසයගේ නැග්ගා ආසයගේ නැගලා යන්න ලෑස්ති වුණාට ආසය යන්නේ නැහැ හරිද බලන්න මොකද කියලා ආසය යන්නේ පස්සෙන් පස්සට දැන් කොහෙටද යන්නේ මල් වත්තටද වෙන කොහෙටද යන්නේ මේ කොහෙටද යන්නේ මාලිගාවට හරි පුතේ ඔගොල්ලෝ හරි ෂෝක්නේ අස්සන දුවල පුතා ටිකක් හොඳට උත්තර දෙනවා ඉතින් මේ බලන්න මෙයා ආපස්සට යන්නේ දැන් මේ රජතුමාට යන්න විදිහක් නැහැනේ යන්න මොනි මල් වත්තට ගොඩක් ඇඟත් බරයි රජතුමාට පයින් යන්නත් බෑ අයියෝ දැන් මොකද කරන්නේ මෙන්න මේ මියා කොච්චර කිව්වත් මේ ආසියා දැන් ආසියාගේ වැඩ කරන කට්ටිය රාජපුරුෂයෝ බැලුවා බැලුවා යන්නෙම නෑ පස්සේ පස්සටමයි යන්නේ දැන් අන්දරෙත් ඉන්නව පැත්තකට වෙලා කැරකි කැරකි ඉන්නව එයා වැඩි ගණන් ගන්නෙ නෑ ප්‍රශ්නේ අනිත් අය දැන් හරියට මාන්සි වෙනවා මේ ආසියාව යවා ගන්න මල්ලු වෙනට ඊට යන්නෙම නෑ පස්සෙන් පස්සට යනවා දැන් පස්සේ රජතුමාට ඇති වුණා වැඩි බැස්සා බැලලා කිනෝ අනේ අන්දරේ අන්දරේවත් මොනවරි කරන්න මේකට බලන්න මට මල්ලු මේ අපේ උයනට යන්න විදිහක් නැ මේ පස්සෙන් පස්සට යනවනේ අපේ මේ මේ
මේ අසය මොකද කරන්න කියලා. අන්දරේ පුත්තේ මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. අයියෝ ඕක මාළුක ප්‍රශ්නයක් නෙමෙයි රජතුමනි. ඔය අසය අනිත් පැත්ත හරවන්න. මෙන්න මේ පැත්තට හරවන්න කියලා කියනවා. ප්‍රශ්නේ වරයි. දැන් ඔබතුමා නගින්න අසය පිටේ කියලා කියනවා. ඔන්න නැග අසය පිටේ. දැන් අසය හැමතිස්සෙන් පස්සෙන් පස්සට නේද? දැන් කොහෙද යන්නේ? දැන් මේ කොහෙද යන්නේ? මල්වත්තට. 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 දැන් ප්‍රශ්නේ ඉවරයි. රජතුමාට හරි සතුටුයි. අසය පස්සට ගියාට මොකද? දැන් යන්නේ මල්වත්තට. අතින් රජතුමාට හරියට සතුටු හිතිනා. රජතුමා තෑගි භෝග ගොඩක් දුන්නා අන්දරේට. ඒ වැඩි මේ රජතුමාට යන්න පුළුවන් වුණානේ උයනට. හරි දොල පුතේ තේරුණාද කතාව හොඳට? ඔව් ටීචර්. හරි. ඔව් ටීචර්. හරි ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැද්ද පුතේ? නෑ ටීචර්. හරි. ටීචර්. එහෙනම් අන්දරේගේ තව කතාවක් කියන්නද? පුතේ මයික් මියුට් කරගන්න නැත්නම් කියන්නේ නැහැ. ප්ලීස් මයික් මියුට් කරගන්න කරා. කොහොමද තමයි කතන් දෙක කියන්නේ? හරිද පුතේ? අහගන්න. ඔන්න දැන් රජතුමා දිනේට වැඩසටහනක් ඔය පුතේ මයික්ස් නියුට් කරගන්න මට කතා කරන්න ඇහෙනවා ගෙවල්වල මයික්ස් නියුට් කරගන්න. හරි ඔන්න මේ මොකන්ද මේ කන්දක් තියෙන්නේ දුවල පුතාලට පේනවා ඇති මේ කන්දක්. කු කන්දක්. දවස කන්දක්. කු කන්දක්. මේ අමාරුයි නගින්නේ. කිනි කන්දක්. ආ ගිනි කන්දක් නන් නෙමෙයි. ආ ගිනි කන්දක් වගේද මේක කන්දක් නිකන් කන්දක්. නේද? ඉතින් ඔන්න දවසක් අන්දරේ රජතුමායි මයික්ස් මියුට් කරගන්න පුතේ. අන්දරේ රජතුමායි මේ කන්ද නගින්න යනවා. දැන් රජතුමා වෙලාවකට දඩේමී යනවා. ඉතින් එහෙම කම්මැලි වුණාම එක එක දේවල් කරනවා. දැන් මේ රජතුමායි අන්දරේ කන්ද නගින්න යන්නේ. දැන් රජතුමා මේ බලන්න රජතුමා හරිම මාතයිලු ඌ බඩක් තියෙනවා. රජතුමා කෑමක් ගොඩක් කනවා. ඉතින් හරි අමාරුයි නැග ගන්න වැඩි ඇවිදින්නේ නෑනේ. ඉන්නෙම රජවාසලේ. දැන් මේ බලන්නකො නගින්න අතන අතන හරි අමාරුයි. අම්මෝ අරනම් බෑ මෙතන යාර නගින්න බෑ. හරි අමාරුයි. අනේ අන්දරේ මොකක් හරි කරන්න කියලා කියනවා. ඒත් ඉතින් අන්දරේ මොනව කරන්නද නේද? ආයිති නගිනවා කන්ද. දවස චුට්ටක් දොර යනකොට රජතුමා අන්දරේ දිහා අනේ අන්දරේ මට හරිම මහන්සි. අන්දරේ මොකක් කර වීලුවක්වත් කරන්නකෝ කියලා. ඊට පස්සේ අන්දරේ මෙන්න මෙහෙම කියනවා. රජතුමා රජතුමා හැමතිස්සෙම කණ එකම තමා වැඩි. කඩි බඩ ගෙඩියකුත් තියෙනවා. ඔය බලන්න ඇඟි සයිස් එක බලන්න ඌ යන්න පුළුවන්. ඇඟත් ලොකුවට තියාගෙන තඩි තඩි වෙලා වම මේ මේ අජවාසල්ට වෙලා හිටියම කඳ නගින්න පුළුවන් කියලා මේ කිව්වා අන්දරේ. මේක කිව්වම රජතුමාට මොනව හිතෙන්නේ නැද්ද? තරහ ඇති. රජතුමාට හොඳටම තරහ ගියා. තරහ ගියා. තරහ ගියා. තරහ ගියා රජතුමාට තරහ ගියා. රජතුමාට ඉන්න ඉන්න මම පෙන්නන්න හොඳරේ ඉන්න මම හොඳට. දැන් අන්දරේ නැතුනවා. අන්දරේ හරි ඇඟ ගානට තියෙන අන්දරේ නැගල නැගල යනවා. අන්දරේ ඉන්න මම මොද වැඩක් කරනවද? අන්දරේ පිටිපස්සේ දූල දූල යනවා. ඉන්නකෝ පෙන්නන්නම. එංගු මම අන්දරේ මම අල්ලගන්නම් ගෝ හෝම හෝම කියලා හොටලෙටම ගියා. දැන් රජතුමා කන්ද නැග්ගද? ඔව්. කන්ද නැග්ගා. ඔව්. කන්ද නැග්ගා. කන්ද නැගල ඉවර වෙලා රජතුමා දැන් තරහින් ඉන්නේ. අර අන්දරේ අල්ලගෙන අන්දරේට හොඳටම මම මේ කකුලට පාරක් ගැහුවා. හොඳටම තරහ ගිහිල්ලා හිටියේ. ඊට පස්සේ අන්දරේ රජතුමාගෙන් අහනවා රජතුමනි මේ මොකද කියලා. ඇයි මට දැන් කිව්වේ මට තඩි බඩගිරියක් තියෙනවා. මම කනව වැඩි. මම මේ ඇවිදින්නේ නැහැ. වාසලි ඉන්නේ කියලා මට දැන් එක එකව කිව්වේ. ඒකට තමයි ගැහුවේ කියලා රජතුමා කිව්වා.
ඉතින් රජතුමාට ඊට පස්සේ ආන්දරේ කිසිම දාන නැතුව කියලා ඉතින් රජතුමනේ රජතුමා මම කිව්වේ මට විහිළුවක් කරන්න කියලා. ඉතින් මම විහිළුවක් කරේ ඇත්ත නෙමෙයි කිව්වේ. විහිළුවක් කරේ. ඕකට ඉතින් උච්චර තරහා ගන්න ඕනේ. දැන් කන්නත් නැගගනේ. බලන්නකෝ ඒකෙන් වෙච්ච හොඳේ කියලා කිව්වම රජතුමාට හොඳටම හිනා ගියා. බලන්නකෝ ආන්දරේ කියන හොඳ නේද? රජතුමා මේ කොහොම හරි කන්නත් නැගගියෝවා. විහිළුවක් කරේ කියලාත් කිව්වා කියන්න ඕනේ ටික කියලා නේද? ඒ කතා අහලා තිබුණාද දුවල පුතාල කලින්? හරි මම කතන්දර ගොඩාක් දන්නවා. මම කොහොමද ඒව දන්නේ? මයික් ඔන් කියවලාද? කියවලා. ආය ඊට වඩා ඉගෙන ගත්තම පොත් කියවලා. ඉතින් දුවල පුතාලත් පොත් කියවුවොත් කතා ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. එන් චූටි කාලේ ඔබලෝ නම්මිල තාතිල කතන්දර කිව්ව නේද? ඔව්. ආ! දැන් මයික්ස් මියුට් කරගන්න. මියුට් කරගන්න මයික්ස්. හරි. දැන් බබාල ටිකක් ලොක් වෙනකොට වලට දැන් කියවන්න පොඩ පොඩ පුළුවන් වෙද්දී තනියෙන් කියවලා මේ කතන්දර ඉගෙන ගන්න පුළුවන්. ඒකයි මේ කියවන්න ඉගෙන ගැනීම වැදගත්කම. කතා ගොඩක් තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. කවුරුත් කියන්න ඕනේ නැහැ. ඉතින් පොත් කියවන්න ඕනේ. කියවන්න පුළුවන් නම් මේ අතේ නම් පොත් කියවනවද වැඩිපුර අත උස්සන්න බලන්න හිතද ගන්න බබාලා. එමන් තව කතාවක් කියන්නද? හා. මම ඊට කලින් දුවල පුතාලට මම්මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ලෝකේ ඉන්න ලොකුම සතා කවුද? අලියා. 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 මෙත්සර විතරයි පේනවද ස්ක්‍රීන් පුතේ? ඔව් ටීචර්. ආ හරි.
මේ බලන්න දුවල පුතාල කවදාවත් දැකලා නැතු ඇති අලියාගේ කට ඇතුලේ කට ඇතුලේ දත් පිහිටලා තියෙන හැටි බලන්නකෝ අපේ වගේ නෙවෙයි හොඳට අතු අඹරලා කොළ අඹරලා කන්න මේ අත් මේ දත් හැදිලා තියෙන හැටි බලන්න මේ තියෙන්නේ දල දෙක හැදෙන්න පටන් ගන්න මේ දත් දෙකක් තමයි මේ දල කියන්නේ අතාගේ ටස්ක කියන්නේ දල දෙකක් දල දෙක කියන්නේ දත් දෙක. ඒක මේ ඇතුලෙන් හටගන්න දත් දෙක දික් වෙලා තමයි ඔය මේ දල දෙක කියන එක හැදෙන්නේ. ඉතින් ඒක අමුතු දෙයක් නෙමෙයි අලියාගේ. අලියාගේ දත් දෙකක් තමයි දික් වෙලා තියෙන්නේ. ඒක grow වෙනවා. ඒ කියන්නේ හැමදාම වැවෙනවා. ජීවිත කාලෙම වැවෙන දෙයක් තමයි අලියාගේ ඔය මේ දල දෙක. දුවල පුතාල දැකලා ඇති දිග දාල තියෙන ඇතු ඉන්නවා ඒක අපි ඇතා කියනවා දාල තියෙනවා නේද මේ බලන්නකෝ දිග මේක දික් වෙනවා ගොඩක් වයසක අයගේ ගොඩාක් දිගයි වයසක ඇතුන්ගේ ආ මේ තියෙන්නේ හොඬ වැලෙන් ගන්න ප්‍රයෝජන ගොඩාක් තියෙනවා මේ හොඬ වැලේ නාස් පොඩු දෙක අපි බලන උස්ම ගන්න නහය හීල් දෙකක් තියෙනවා ඒ වගේ නහය නහ මේ හොඬවැලේ අග්ගිස්සේ තියෙනවා නාස් කුඩු දෙකක් අලියාගේ හොඬවැලෙන් ගන්න ප්‍රයෝජන තමා ගස්වල අතු කඩලා කනවා හරි ඊට පස්සේ මේ වතුර වතුර නාන්න ඕනේ වෙනවා ඒකට එකක් වතුර පුරවගෙන ඒක ඇඟේ නානවා ඊට අමතරව කටට වතුර දාගන්නෙත් එයා හොඬවැලේ හොඬවැලට එකක් පුරවලා කටට දාගන්නවා එහෙම තමයි වතුර බොන්නේ මේ අතු කඩන්න ඒවට තමයි යාගේ හොඬ වැල අවශ්‍ය වෙන්නේ මෙයා දැකලා තියෙනවද මඩේ ලගිනවා ඒ වගේම වැලි නානවා දුවල පුතාල දන්නේ නැතුව ඇති ඇයි ඒගොල්ලෝ එහෙම කරන්නේ කියලා එයාලා එහෙම කරන්නේ ඒගොල්ලෝ ගොඩාක් අවුවේ ඉන්නේ අර අපි ඔව් රස්නෙට මේ හැම ආරක්ෂා කරගන්න තමයි මේ වැඩේ කරන්නේ මේ මඩ නාලා වැලි ඇඟේ දාගන්නේ හැම ආරක්ෂා කරන්න අපි සන්ස්ක්‍රීන් කියලා ගන්නවා සමහර අය අවුවේ යනකොට අන්න ඒ වැඩේ තමයි යායි මඩ වලින් එම කරගන්නේ හරි තව දෙයක් පෙන්නන්න මේ පොඩි වීඩියෝ එකක් තියෙනවා බලන්න මේ බලන්න කොලියා පීනනවනේ දුවල පුතාල දැනන් හිටියද අලියා පීනනවා කියලා අලියාට පීනන්නත් පුළුවන් මේ බලන්න හොඳට ඕ අලියා හොඳට පීනනවා මේ බලන්න කොලියා පීනන ලස්සනයි පීනේ මන්දන්නවා අලියා පීනනවා ආ හරි අනිත් අයත් බලන්න අපි ඉඩ දෙමු මේ බලන්නකෝ පීනන ලස්සන හරි හැබැයි දුවල පුතාලා පීනන සත්තු ලියන්නේ කිව්වොත් අලියා නම් ලියන්න එපා විභාගෙට හරි ප්‍රශ්න පත්‍රයක මොකද අලියා පීනන්න හපණෙක් නෙමෙයි ඒ උනාට අලියට පීනන්න පුළුවන් අපි හිතනෝනේ ඇඟ ලොකුයි බර වැඩි හන්න පීනන්න බෑයි කියලා එහෙම නෑ පීනන්න පුළුවන් හරි මන් දැන් අලියා සම්බන්ධ කතාවක් තමයි දුවල පුතාලට කියන්න යන්නේ. හරිද? ආ ලෑස්තිද? ටීචර්. හොඳ බබාලා ඕගොල්ලෝ. දැන් මයික්ස් හොඳ බබාලා බලන්න මයික්ස් මියුට් කරගන්න ඔක්කොම බලමු කවුද හොඳ නැත්තේ කියලා. හොඳ බබාලා නම් මයික්ස් මියුට් කරන් ඉන්නේ ප්‍රශ්න අහුවොත් විතරයි ඕන් කරන්නේ. හරි? හරි ඔන්න අහගන්න අන්ධ අය හත් දෙනෙක් හිටියා අන්ධයි කියන්නේ ඇස් දෙකම පේන්නේ එක ඇහක් පේන්නේ නැත්නම් කියන්නේ කනයි හරි හැබැයි ඇස් දෙකම පේන්නේ නැති අන්ධ යාළුවෝ හත් දෙනෙක් හිටියලු අන්ධ අය පුතේ බඩු අඳුරගන්නේ කොහොමද අත ගාලා තමයි අඳුරගන්නේ දැන් මේ ෆෝන් එක
දැන් ඒගොල්ලෝ මෙහෙම අත ගාලා ඒක කවුරු හරි එක ෆෝන් එක කියලා කිව්වම හැමදාම ඒක දන්නවා මේ මල්ලලල්ලලා ඒ ෆෝන් එක තමයි. අනේ වගේ දැන් පුටුව අත ගාලා ඒගොල්ලෝ දන්නවා ඒක මේ පුටුවේ හැඩේ මේ වගේ මේක අනිත් කවුරු හරි කියනම පුටුව කියලා දෙනවා පුටුව කියලා දන්නවා. දැන් මේ අන්ද යාළුවෝ හත් දෙනයි. අර ඇස් පේන්නේ නැහැ ඒගොල්ලෝ. ගමනක් යනකොට ඇතෙක් හම්බුණා. ඇතෙක් හම්බුණා ඇතෙක් හම්බුණාම ඇතා කවදාවත් ඒගොල්ලොන්ගේ ජීවිතේ හම්බ වෙලා තිබුණේ නැහැ. ඉතින් දන්නේ නැහැ නේ ඇතා කියන්නේ කවුද? ඔව් ඇතා කියන්නේ කවුද මොනවද දන්නේ නැහැ කියලා දෙන්නේ වෙන ඇස් පේන කෙනෙක් හිටියෙත් නැහැ. දැන් හත් දෙනයි හත් දෙනා පාරේ යනකොට ඔන්න ඇතා හම්බුණා. දැන් එක්කෙනෙක් ගිහිල්ලා දැන් ඇතගාලා බලනවා කවුද මේ කියලා. මේම මේම කරලා මේ බඩ ඇතගාන. බඩ ඇතගාලා ඉවෙලා කියනවා හානි ඇතෝ කොන්දක් වගේනේ කියලා එක්කෙනෙක් කියනවා. හානේ ඊට පස්සේ තව එක්කෙනෙක් යනවා. තව එක්කෙනෙක් ගිහිල්ලා පිට අත ගන්නවා මෙහෙම. ඕනේ කන්දක් වගේනේ මේ අලියා පිටියක් වගේනේ කියලා කියනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් කකුල අල්ලනවා ගිහිල්ලා. එයා දන්නේ කකුල අල්ලන්නේ කියලා. එයා මොකක් කරේ දැන් එයාට අහුවෙන එක අල්ලනවා. අකුල අවල අල්ලලා කියන මේක වංගෙඩියක් වගේනේ. මේ වෙන බොරු මේ කියන්නේ. ඇත්තම වංගෙඩියක් වගේ කියලා. වංගෙඩිය දන්නවද දුවලා පුතාලා? ඕකේ. ආ! ඕ! ආ! 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 ආ!
ලකෝ අලියගේ කකුලක් වගේ තමයි නේද ඉතින් අන්දේව කලින් යාළගේ ගෙදර තියෙන ඕ යාළගේ ගෙදර තියෙන්නේ නැති වංගෙඩියක් කියලා දන්නව වංගෙඩිය අර කකුල අවුනෙක් කෙනා කිව්වා ආනේ යාගේ කාලියා කියන්නේ මේ වංගෙඩියක් වගේ සත්ේ වගේ කෙනෙක් නේ කියලා ඊට පස්සේ ආ මේකත් බලලා තියාගන්න මෙන්න මේකට කියන්නේ කුල්ල කියලා වී පොලන්න හාල් පොලන්න ඉස්සර කාලේ පාවිච්චි කරා මේකට කියන්නේ කුල්ල හරි ඊට අපි තාම එක තාමත් එක යූස් කරනවා ඔව් තාමත් යූස් කරනවා ගෙදර තාමත් යූස් කරන්න පුළුවන් නේද හරි ඉතින් ආන්නකෝ දැන් තවන් දෙකෙනෙක් ගිහිලා මෙන්න කණක් අත ගන්න ආයියෝ මේ කවුද මේ 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 මෙයා මේ කුල්ලක් වගේ ඉරි කියලා කියනවා අය අනිත් අයට නෑ කියන ඊට පස්සේ තව එකෙනෙක් ගිහිලා දාලා අත ගන්න හා මේක නම් මොකක්ද කෙසෙල් බඩයක් වගේ කියන්නේ අර කෙසෙල් ගස් වල කොට තියෙනවනේ කොටේ මැද තියෙනවා කෙසෙල් බඩ කියලා සුදු පාට දිගේ එක ඉතින් යා කියනවා මේක කෙසෙල් බඩයක් වගේ කියලා ඊට පස්සේ එක්කෙනෙක් හොඬ වැලව අල්ලගත්තා ආ ඉන්න ඉන්න මම බලන්න මේ මොකද්ද කියලා අයියෝ මේ කණුවක් වගේ නේ මේ විපලට එල්ලෙනවනේ මොන වෙලෙයිද කණුවක් නේ මේ කණුවක් තියන්නේ උගොල්ලොන්ට තේරෙන්නේ නැද්ද අනේකට කියනවා ඊට පස්සේ එක්කෙනෙක් වාලි ගියල්ලන වාලි ගියත් ගාලත් ගාලගෙන ආ මේක නම් කඹයක් වගේ මං හිතන්නේ මේ මෙතන තියෙන කඹයක් කියලා කියනවා ඔන්න ඔහොම එක එක්කිනා එක එකව කියනවා ඊට පස්සේ දැන් මෙතන එක කාලකෝටිය රණ්ඩු වෙනවා एक एक किने किएना माँ मैं बित्तियाँ वागे किला वाहले वागे किना नै नै बित्तियाँ वागे ने वाहले वागे ने मैं एक कंबियाँ वागे एक किने का नै 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 कुल्ला वागे माय वो बोलो बोरु किया ने एक हरे मरांड वाक किधना हरे मसाद्दा है बै एक किने एक वार अरे सांपूर्ण एक हल्ला बैलू ने सांपूर्ण सातावा අල්ලලා බැලුවේ නැහැ ඊට පස්සේ ඉතින් සම්පූර්ණ සත ඇල්ලුවේ නැත්නම් දන්නේ නැනේ අහුණ කැල විතරයි බැලුවේ ඊට පස්සේ මේ සද්දෙට දැන් රණ්ඩු වෙනෝනේ හැමෝම වලිගේ වගේ කියනවා කුල්ල වගේ කියනවා සද්දෙට අලියට තරහ ගියා අලියට තරහ ගියා අලියා කොංචනාද කරා කොංචනාද කරනවා කියන්නේ අලියාගේ සද්දෙට අලියාගේ සද්දෙට මොකද්ද කියන්නේ කොංචනාද කරනවා අලිය ඊයෙන් සද්ද කළා මේ කෑ ගැහුවට පස්සේ අර අන්දියෝ ටික බය වෙලා දූවල යන්න ගියා. ඉතින් ඒගොල්ලොන්ට කවුද කියලා අඳුරා ගන්න බැරි වුණා සම්පූර්ණයෙන් අත ගාලා බැලුවේ නැති නිසා. ඉතින් අර මම මේක පිරුලක් වශයෙන් උත්පත්ති පාවිච්චි කරනවා
අන්දයෝ හත් දෙනා ඇතාගේ හැඩ නිල කිව්වා වගේ කියලා. ශිෂ්‍යත් කරන බබ්දුල පුතාලා දැනගන්න හොඳයි. අපි හරියට හැටි දෙයක් හොයලා බලන්නේ නැතුව දේවල් කියන්න කරන්න යනවනේ හරියට හොයාගන්න නැතුව. අන්න ඒ වගේ වෙලාවට තමයි ඔන්න ඔය පිරුර භාවිතා කරන්නේ. හරි. දුල පුතාලට තේරුණා නේද ඒ කතාව? තේරුණා. 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 ලස්සන කතා දෙකක් විතර තියෙනවා. මම ජන කතාවන් හරි පුතේ මම දැන් තේරුණා ටීචර්. හරි මම ජන කතාවක් නැතුව උගලන චූටි නාට්‍යයක් පෙන්නනම් පපට් ෂෝ එකක් වගේ එකක් කම්මැලිත් ඇතිනේ දැන් ජන කතාවම අහලා මේකත් ඉංග්‍රීසි ජන කතාවක් වෙන්නේ නැති නමුත් මම පපට් ෂෝ එකක් පෙන්නන්නේ බබල් චූටි නාට්‍යයක් මයික්ස් ඔන් කරන්න එපා හරි හිතට බලා ගන්න ඔන්න මම තමයි පන්තියේ ටීචර් හරි ඊළඟට බලමු කවුද ඉන්නේ කියලා Hello mama tama mihiri baba mage nama mihiri mama harima dakshay ganan hadanne man den iskola yanawa bye bye man iskola yanawa bye bye hadi mihiri kohomada aadi wenna tank ekak patthakin thiyala waadi wenna mihiri හායි ටීචර් හායි ආයි බොන් හැමෝටම අද මම ගණිතේ පාඩමක් තමයි කරන්න යන්නේ අද එකතු කිරීම කියලා දෙනවා දුවල පුතාලට ඔන්න මම බෝඩ් එකේ ලියනවා බලා ගන්න 2යි එකතු කිරීම 2යි උත්තරේ කොහොමද හොයන්නේ දෙකක් තියෙනවා ඒකට අපි දෙකක් එකතු කරනවා එතකොට 2යි 2යි 1යි 2යි 3යි 4යි හරි මීරිට තේරුණාද තේරුණා ටීචර් හරි දැන් මම මීරිට දෙනවා ඇපල් ගෙඩියක් ඒකල මම මීරිට තව ඇපල් ගෙඩි දෙකක් දෙනවා දැන් මීරි ගාව ඇපල් ගෙඩි කීයක් තියෙනවද අයියෝ ඕක හරි ප්ලීස් නයි मीरी बाबा මෙතන හතරක් තියෙනවද දුවේ පුතේ නෑ තුනයි නෑ තුනයි 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 ඉතින් මයික්ස් මියුට් කරගන්න ප්ලීස් මේ මියා කියන හතරක් තියෙනවලු දැන් මොකද කරන්නේ මීරි බබා එයාගේ බෑග් එකක් අරගෙන මෙතන හතරක් තමයි තියෙන්නේ ටීචර් ඇහුවේ මංගාව කීයක් තියෙනවද කියලා නේ ඕමින්ද අපේ අම්මා මට බත් කාලා ගන්න ඇප ගෙඩියක් දුන්නා ඉන්න මං අරන් එන්න මේ තියෙන්නේ ඒකයි ටීචර් දුන්න තුනයි මට දැන් ඇප ගෙඩිය හතරයි නේ මං බොරු කිව්වේ නෑ ටීචර් හරි දුවල පුතාලට තේරුණාද ඒ කතාව ඔව් जनकिया
ඕගොල්ලෝ නම් ආදර මුත්තගේ කතාවක් කියන්නද මම ඖෂධ පානි ටීචර් ඖෂධ පානි තුමා महादन मुत्ता आती महादन मुत्ता කියන්නේ හරිම මෝඩ නුවණ තියනවා කියලා හිතගෙන ඒක එක වැඩ කරපු එයා පඬිවරේ කියන්නේ හොඳට නුවණ තියෙන කෙනෙක්නේ අන්න එහෙම කෙනෙක් කියලා එයා හිතගෙන හිටියා හැබැයි හරිම මෝඩ වැඩ කරේ එයාට ගෝලිය පස් දෙනෙක් හිටියා ඒ ගෝලිය පස් දෙන හරිම මෝඩයි ඒක ගුරුතුමා වගේ ඉතින් අම්මා මම දන්නා ගෝලිය පස් දෙනාගේ නම් කියන්න බලන්න කොටු කිතයි රබ්බඩ අයයි ඉදි කටු පැංචයි ඕල් වැමුණයි ඉදි කටු කුවක් බඩිල්ලයි නෑ හරි ඕල් වැමුණා කුවක් බඩිල්ලා රබ්බඩ කුවක් බඩි කොටු කිතයි හරි ආගන්න බඩිල්ලා හරි හරි මොන්දයි හොඳ බබාලා බබල දන්නවා ඉතින් ඒගොල්ලන්ට නම් දීලා තිබුණේ එයාලගේ හැඩරුව අනෝ රබ්බඩ අයියට ලොකු බඩක් තියෙන. හරි හොල් බෑම වුණාගේ හොල් බෑවක් වගේ එම් මොකක් හරි මොනේ මේ ෂේප් එක එහෙම වෙන්න. එහෙම ඇඟේ හැඩරුව අනෝ තමයි ඒගොල්ලන්ට දීලා තිබුණේ ඒ නම්. ඉතින් ඔන්න කතාව අහගන්න. මේ කවුද මහදැන මුත්තර තිබුණා නැමි පනාවක් මම පෙන්නන්නම් නැමි පනාව සමහර දුවල පුතාලා දන්නේ නැහැ මේ නැමි පනාව මොකද්ද කියලා මේ ඉස්සර කහලේ වැදගත් පහේ අය ඔළුවේ දැම්ම ගොඩාක් ඉස්සර මේ වගේ ඇඳුමක් අඳලා කියන ආරච්චිරාලේ වගේ වැදගත් උදවිය මේ ඔළුවට පනාවක් දාගෙන කිය මෙන්න මේ තියෙන නැමි පනාව කියන ඒක මේ ඇඳුමේ කොටසක් කොස්චියුම් එකේ කොටසක් මේකට කියන්නේ නැමි පනාව. ඕක පැලඳගෙන හිටියා කවුද? මාදන මුත්තා. මාදන මුත්තට සුදු දිග රැවුලක් තිබ්බා. ඔය වගේ ඇඳුමක් තිබ්බා අර පනාවුත් දාලා තිබ්බා. මාදන මුත්තා මේ ගෝලෙොන්ට පොතක් දීලා තිබ්බා. ඒ පොතේ කරන්න ඕනේ වැඩ නොකරන්න ඕනේ වැඩ ලියලා තිබ්බා. දැන් මාදන මුත්තා ඒකේ ලියලා තියෙන වැඩ විතරයි මේ ගෝලියෝ ටික කරන්නේ. महादन मुत्ता इसर हेनो गोलियो पास पीटी पास ding ඔය වෙල මැදින් කැලි මැදින් කඳු උඩින් නැග නැග යනවා කොහොම යනකොට දැන් මේගොලු කැලයක් මැදින් යන්න ලෑස්ති වුණා දැන් කැලේ මැ ඕ අමා ඕ පුතේ ඉස්සර කාලේ යන්නේ ඩක්කු වලි ඕ එක එකව තිබුණා වැඩිපුර යන්නේ පයින් මේ සාමාන්‍ය මිනිස්සු පයින් යන්නේ හරි පාරවලුත් එච්චර හොඳ නැහැ ඉතින් ඔය ආස්සවල් වල කැලේ මැදින් වගේ තමයි පාර අඩි පාරවල් වගේ තිබුණේ ඒ වගේ ගියේ ඕ අහගන්නකෝ ඉතින් ඉතින් ඔහොම යනකොට අමාරුවෙන් යනවා දැන් මුත්තා වයසයි මුත්තට යන්න අමාරු යැරමි ගියත් අරගෙන අමාරුවෙන් අර ගල් උඩින් ඕම ඕම යනකොට මුත්තගේ අර නැමි පනාව තිනවනේ ඒක බිමට වැටුණා දැන් මුත්තා දන්නේ නැහැ මුත්තා දැන් යනවා අමාරුවෙන් නැග යනවා ඔහොම යනකොට දැන් පිටිපස්සෙන් එනවනේ ගෝලියෝ ගෝලියෝ ටික දැක්ක මේ නැමි පනාව වැටෙනවා ඊගොල්ලෝ එක ඇහින්ද නැහැ ඇහිඳලා ගත්තේ නැහැ දැන් අපි නම් අපේ අම්මා තාත්තා ඉස්සරහින් යද්දී යාලගේ දෙයක් වැටුණා මම මේක වැටුණා කියලා අරගන්නවනේ ඒ ඒගොල්ලෝ එහෙම අරන් දුන්නේ යාලා පාඩුවේ ගියා ඇයි ඒ අර පොතේ ලියලා තිබුණේ නැනේ මේගොල්ලෝ හරි මොඩයිනේ අර මේ මහන්දන මුත්ත කියලා තිබ්බාර පොතේ ලියලා තියෙනවා විතරයි කරන්නේ කියලා ඉතින් පොතේ ලියලා තිබුණේ නැනේ මේ නැමින් පනාව වැටුණාම හිනින්නයි කියලා ඉතින් ඔන්න ඔය යන්න ගියා ඊට පස්සේ සෑහෙන දුරක් ගිහම මුත්තා ඔළු අල්ලලා බලනකොට නැමි මගේ නැමි පනාව නැනේ
මේ ගෝලේ ඉනේ මගේ නැමි පනාව දැක්කද කියලා ඇහුවා. එතකොට ගෝලයට කිව්වා අපි දැක්ක අර සෑහෙන ඇද වැටුනේ අර 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 හරිය වැටුණා නේ කියලා කිව්වා. ඉතින් වැටුණ නම් ඇහෙන්නේ නැත්තේ මොකද බා මෙච්චර දුර එනකන් හිටියේ කියලා මුත්ත දෙන්න. යන උන්තරම තරහා ගියා. ඉතින් නැමි පනාව අරන් දුන්නේ නැහැ ඔච්චර දැකලා ආපුයි. ඉතින් මුත්තේ මුත්ත කියලා තියෙනවනේ අර පොතේ ලියලා තියෙනවා විතරයි කරන්න කියලා. පොතේ ලියලා නැහැ මුත්තගේ නැමි පනාව වැටුණා මෑ දෙන්න කියලා. ඉතින් අපි කව වුරුත් ඇහෙන්නේ නැහැ. බලන්න මේ මෝඩ මේ බෝලියෝ ටික එහෙම කියනවා. මුත්තට හොඳටම තරහා ගියා. මුත්තක කොකෝ ගන්න 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 ඔය පොත දැන් ලියා ගන්න. වැටුණ දෙයක් ඇහිඳීම. ලියා ගන්න කියලා කිව්වා. දැන් ඔන්න ලිව්වා පොතේ වැටුණ දෙයක් ඇහිඳීම කියලා. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මුත්තගේ මොකක් හරි වැටුණම ඇහින්න හැකියි. දැන් ඔන්න ආයි ගමන යනවා. මුත්ත දැන් අමාරුවේ ඕම ඕම යනවා. පිටිපස්සේ ගෝලියෝ ටිකත් එන්න. ගෝලියෝ ටික නිකන් ආවේ නැහැ පිටිපස්සෙන්. ගෝලියෝ ගාව තිබ්බා මේ මහදන මුත්තගේ මල්ලා. ඒගොල්ලෝ ගෝලියෝ ගාව තමයි ඒක තිබ්බේ මහදන මුත්තගේ මල්ලා. බුලත් මල්ලා. ඒගොල්ලෝ මොකද කරේ අර එන ගම බිම තිබ්බ කොලේ කෑලි. ඒ ඔය කේකේනා ඒ පාරේ යනකොට දාපු ආහාර විසි කරපු රෙදි කෑලි තියෙනේවා ඒවා. ආ එතකොට ගස් වලින් වැටෙන කොළ අර මේ නරක් වෙච්ච ගඩා ගෙඩි මල එක එක ගෙඩි වැටෙනවනේ ගස් වලින්. ඒව ඔක්කොම බිම තිර ඔක්කොම ඇහිඳලා අර බුලත් මල්ලට දැම්මම. ඇයි එහෙම දැම්මේ? ඇයි අර පොතේ ලිව්වනේ වැටුණ දෙයක් ඇහිඳීම කියලානේ වැටිලා තියෙන ඔක්කොම ඇහිඳලා ඇහිඳලා බුලත් මල්ලට දැම්මා. දැන් බුලත් මල්ලත් හරි ලොකුයි. ඒකේ ඇති ඒකේ බුලත් බුලත් පේනත් නෑ ඇච්චර කුණු දාල. අයියෝ දැර කුණු මල්ලත් අරගෙන යනවා පිටිපස්සේ. දැන් මේ මහදන මුත්ත කිසි දෙයක් දන්නේ නෑ. දැන් ඔහොම ටික දුරක් යනකොට මහදන මුත්තට මාන්සි. මහදන මුත්ත ඉතින් වාඩි වුණා. අනේ ගෝලීනේ මට හොඳට මාන්සි බුලත් පිටක් ගන්න ඔය බුලත් මල්ල දෙන්න කියලා කිව්වා. දැන් මෙන්න ඇරියා බං. ඈ මේ මොකද මේ කුණු ජරා ඔක්කොම මේකට දාලා. කවුද මේ වැඩේ කරේ? අහුණොත් බලාගන්න කවුද මේක කරේ? ඉතින් මේ මුත්තගේ පොතේ ලිව්වනේ වැටුණ දෙයක් ඇහිඳීම කියලා අපි ඔක්කොම එකතු වෙලා තමයි ඔය කුණු පුළුවන් විදිහට තියෙන ඔක්කොම ඇහිඳලා දැම්මේ. බලන්නකෝ කරලා තියෙන වැඩේ මුත්තට කරපු මෝඩකම තේරුණා. මේ මෝඩේ උනලත් එක මුකුත් කරන්න බෑ කියලා ඊට පස්සේ කිලිව්වා. මේ හරියටම ලිව්වා මොනවද ඇහිඳින්න ඕනේ මොනවද එපා කියලා. මුත්තගේ නැමි පනාව, මුත්තගේ උපැසිවල, උපැසිවල කියන්නේ කණ්ණාඩි පුට්ටම්. එතකොට බස්තම අන්නේ ඌව වැටුනොත් ඇහිඳින්න කියලා විතරක් පොතේ ලිව්වා. හරි. නෝකයි කතාව. ආසයිද කතාවට දෝල පුතාලා? ඕ අපිට බලමු තව වෙලාව. හරි පුතේ මෞෂධ පඬිතුමාගේ කතාවක් කියන්නම්. මෞෂධ පඬිතුමා කවුද කියලා කියලා ඉන්නම්කෝ මං. අපි ජාතක කතා තියෙනවනේ. අපි ජාතක කතාවල තියෙනවා උම්මග්ග ජාතිකය කියලා ජාතකයක්. ඒ ජාතක කතාව හරීම දිගයි. පුඩා දිග කතාවක්. අද මම පටන් ගත්තොත් එම කියලා ඉවර කරන්න බෑ. ඉතර දිගයි. ඉතින් ඒකේ කොටසක් තමයි මම මේ කියන්නේ. ඒකේ චරිතයක් ඉන්නවා මහෝෂධ පඬිතුමාගේ. ඒ තමා බුදුරජාණන් වහන්සේගේ බෝසත් ආත්මය. කියන්නේ බුදුහාමුදුරුවෝ කලින් ආත්මයකට අපි බෝසත් ආත්මයක් කියන්නේ. බෝසත් ආත්මය වෙලා හිටියේ මහෝෂධ පඬිතුමා. කවුද මහෝෂධ පඬිතුමා කියන්නේ කියලා කිව්වොත් මෙහෙමයි. ඔන්න මියුරු නුවර කියන මේ නුවරක් තිබුණා. ඒ හරිද? ඉතින් ඒ මියුරු නුවර හිටියා වේදේහ කියලා රජතුමෙක්. ඒ වේදේහ රජතුමා හිටපු නුවර සිරිවර්ධන කියලා සිටුතුමෙක් හිටියා. ඒ සිටුතුමාට ඉපදුනා කුමාරයේ ඒ කුමාරයාට තමා නම තිබ්බේ මහෝෂධ පඬිතුමා කියලා. පඬිතුමා නෙමෙයි පොඩි කාලේ මහෝෂධ කුමාරයා. හරිද? ලොකු වෙලා තමයි පඬිතුමෙක් වුණේ. කියන්නේ රජතුමාට උපදෙස් සපයන්න
පණිවරෙක් වෙලා ගියා රජතුමා ගාවට ඒ ලොකු වෙල පොඩි කාලේ වෙච්ච කතාවක් මේ කුමාර අවදී පොඩි කාලේ ඖෂධ පණිතුමා පොඩි කාලේ කතාවක් ඉතින් මේකයි කතාව මේ දෙහ රජතුමා ගාව තිබ්බා මාලය හරි මැණික් 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 ලොකු මැණිකකට නූලක් වගේ එකක් දාපු උම් මාලයක් තිබුණා ඒක ලැබිලා තිබ්බේ එයාගේ පරම්පරාවෙන් පරම්පරාවෙන් හිටපු රජතුමෙක් කිය කුස රජතුමා කියලා කුස රජතුමාට ඒක දීලා තිබුණේ ඒ මං ඒ මං ඒ මැණික ගැන කියන්නම් ඒ මාලේ තිබුණ මැණික පුත්තේ දැන් මෙතනින් මෙහෙම නූල දාලා නූල අනිත් පැත්තෙන් ගන්නවා මැද හිලක් තියෙනවනේ දැන් සාමාන්‍යයෙන් අපි 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 දැන් මේ මේ මාලයක් දානකොට මේ දැන් ඒකේ මැදින් හිලක් තියෙනවා එතකොට දැන් මේ ටග් ගාලා අපිට මෙහෙම නූල දාන්න පුළුවන් හරි පහසුයි ඒ ඒ නූල ඇතුළට යන්න හැටි මෙහෙම ඉරක් වගේ තියෙන ඇතුළේ හිල තියෙන ඉරක් වගේ ඉතින් අපිට පහසුවෙන් මෙහෙම දාන්න පුළුවන් හරි හැබැයි මේ වේදේ රජතුමා ගාව තිබ්බ මැණිකේ ඇතුළේ තිබුණේ මෙන්න මේවත් අට පාරක් නැමිච්ච මිහිලක් තමයි තිබුණේ දැන් මොකද මේ නූල දාන්න පුළුවන්ද බෑනේ මෙතන හිර වෙනවා මෙහෙම මෙහෙම දාන්න බෑ කාටවත් දාන්න බෑ ඒක හරිම අපහසු දෙයක් ඉතින් ඔක මුලින්ම දාලා තියෙන ශක්‍ර දේවෙන්දයා කියලා තමයි කියන්නේ ඉතින් මේකයි ප්‍රශ්නේ වේදේහ රජතුමාට තිබ්බා මේ මාලයක් මැණික් මාලයක් ඒකේ මේ නූල ගැලවුණා නූල ගැලවුණා අර කර වටේ තියෙන ඒකේ හුය කියන නූල ගැලවුණා දැන් මේක අස්සෙන් ආපහු නූල දා ගන්න ඕනේ දා ගන්න විදිහක් නැහැ ඇතුලේ මෙහිම වක්‍රාකාරයි වක්‍ර වෙලා තියෙන අටක් තිබ්බා හරි වංගු අටක් තිබුණා දැන් කාටවත් මේ නූල දාන්න බෑනේ මෙහිම කෙලින් තිබුණා නම් ටග් ගාලා දාන්න පුළුවන් ඕනේ කෙට මෙන්න මෙහිම ඒ උනාට අර මෙහෙම මෙහෙම කවුද දාන්නේ ඉච්චර දිග ලොකු මැණිකක් මේ මැණික ඇතුලේ මෙහෙම දාන්න බෑ කාටවත් ඉතින් දැන් මේක වේදේහ රජතුමන හරි ප්‍රශ්නයක් මොකද්ද ප්‍රශ්නේ මේ නූල ගැලවිලා දැන් මේක අස්සේ නූලක් දා ගන්න ඕනේ ඒක කාටවත් දාන්න බෑ ඇතුලේ මෙහෙම තියෙන නිසා ඉතින් ඕක කල්පනා කර කර ඉන්නකොට වේදේහ රජතුමාට ආරංචි වුණා මහෝෂධි කියලා කුමාරයෙක් ඉන්නවා හරිම නුවණ තියෙනවා ඒ නුවර ඉතින් ඒ ඒ ගැන ආරංචි වෙලා මේ රජතුමා මොකද කරේ මේක මේ ගමේ කාට හරි විසඳන්න පුළුවන් කියලා පණිවිඩයක් ඇරියා ගමට. ගමට පණිවිඩයක් ඇරියා මාගේ මාලේ නූල මේ මේක දාලා දෙන්න පුළුවන් ක්‍රමයක් කාට හරි හිතන්න පුළුවන්ද කාටද පුළුවන් කියලා පණිවිඩයක් ඒ වේදේ මේ මේ මෙයුළු නුවර හිටපු වැසියන්ට කිව්වා. ඔහොම කියනකොට හැමෝටම මතක් වුණේ තර මහෞෂධ කුමාරයා. දැන් හැමෝම ගිහිල්ලා අර මහෞෂධ කුමාරයාට කිව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා රජතුමාගේ මාලේ මේ වක ඒ කියන්නේ මේ වංගෝ තියෙන ලොකු මැණිකක් ඇතුළට නූල දාගන්න විදිහක් නැහැ මොකද කරන්න කියලා. දැන් මේ මහෞෂධ පඬිතුමා මේ නෙමෙයි මහෞෂධ කුමාරයා පොඩි කාලේනේ ඉන්න නොවන තියෙනවා. එයාට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කිව්වා අයියෝ ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ගේන්න මම කරලා දෙන්නම් මෙන්න මෙහෙම කරන්න කියලා විස්තරේ කිව්වා. නූල ගන්න අරගෙන මේ නූලේ අග මී පැණි ගන්න කි. මී පැණි ගාලා මේ අර දාන්න ඕනේ මැණිකේ හැම පැත්තෙත් මී පැණි ටිකක් ගාලා මෙහෙම තියන කූඹි ගුලක් ගාව තියන්න කිව්වලු. දැන් මොනවද කරන්නේ කූඹි? කූඹින්ද කෑමක් ලැබුණා මොකද කරන්නේ දුවේ පුතේ? අරගෙන ඇදගෙන ඇදගෙන යනව නේද කූඹියෝ දැකලා තියනවද කූඹියෝ ඇදගෙන ඇදගෙන යනවා යාලගේ ගුලට ආ දැන් කූඹි ගුල ගාවින් ගිහිල්ලා මේ නූලේ මී පැණි ගාලා මේ මේ මැණිකෙත් පැත්තක මී පැණි ගාලා මෙහෙම තියලා තිබුණා දැන් කූඹි ටික ඇවිල්ලා ගොඩාක් වට වෙලා මේක ඇතුලෙන් මෙහෙම ඇරන් 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 ගිහිල්ලා අර මේ වංගු සහිත මේ මේ වක්‍ර සහිත මේ මැණිකේ මෙහෙම 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 කූඹි ගිහිලා ගිහිලා කොමාරි නූලේ හදපෙන් ආවා. එතකොට ටග් ගාලා ඒක ඇරගෙන මාලේ හදාගත්තා. බලන්න කොච්චර නුවණද නේද? එහෙම දෙයක් කාටවත් හිතෙන්නේ නැහනේ. නුවණ පාවිච්චි කළා මහෝෂධ කුමාරයා ඊ ප්‍රශ්නේ විසඳුවා. ඉතින් රජතුමාට හරිම සතුටුයි. ගොඩක් සතුටු වුණා මහෝෂධ කුමාරයා ඒකට විසඳුවා කියලා. හරි. ඒ කතාව
එච්චරයි දුවල පුතාලට තව මම කියපු කතා මම ආන්ටි ස්ටෝරි YouTube channel එකේ ඇති අම්මලාගෙන් අහලා බලන්න හරි අම්මලාගෙන් අහලා බලන්න තව කතා තියෙනවා මේ ආන්ටි ස්ටෝරි YouTube channel වලලා තියෙනවා හරි පුතේ මම දැන් මෙතන නොකියපු කතා එක තියෙනවා අම්මලාගෙන් අහලා බලන්න ඔයාලට කියලා search කරලා ඔයාලට එක කැමති නම් බලන්න හරි YouTube හරි මට දැන් නම් වෙලාව ඉවරයි පුතේ අපි නවත්තමුද තව කතාවක් ඕනේද දැන් නවත්තමුද අපි ඔව් ඕන අන්දරේ ජම්බු කපු ඇති අන්දරේ ජම්බු කපු ඇති ඒක තියෙනවා නේ කි බලන්න හරි මන් ළඟදී නම් කතා දාන්න බැරි වුණා ආදි බහුල නිසා මයික්ස් මියුට් කර ගන්න පුතේ අලුත් එකක් දැම්මොත් දැනගන්න ඕනේ. අන්මියුට් කරන්න එපා. කවුරු හරි අන්මියුට් කරනවා. මේ මියුට් ඕල් දැම්මා. ඒත් කවුරු හරි අන්මියුට් කරනවා. හරි. හරි. අපි දැන් අද ඉවර කරමු කතා. මම එකක් කියලා නවත්තන්නද තව? එකම එක කතා කියන්නද? හා හරි. මම කියන්න. හරි. මම කියනම් බාලලගේ කරේ මිනි ගෙඩිය බැඳා වගේ කියන කතාව. ඕක දුවල පුතාල අහලා ඇති මිනිස්සු කතා කරනකොට කියන කතාවක්. ඔකයි බාලලගේ කරේ මිනි ගෙඩිය බැඳා වගේ කියන. හරි. පොඩි කතාවක් අහන්න. ඔන්න එක ගමරාල කෙනෙක්ටයි ගමහාමිනි කෙනෙක්ටයි හරිම කාරදරයක් තිබුණාද? මීයෝ එනවා. ඒ ගෙදරට ඊට මීයෝ තියා හතරිය ගොඩාක් එනවා. නිම කාරදරයි. ඊට පස්සේ ගෝලු ගෙනාවා අර අර ඉස්සෙල කිටියාවේ කිටි වගේ පූසෙක් ගෙනාවා පූසෙක් ගෙනාවම දැන් මේ පූසා මියෝ අල්ලනවා හරි සතුටුයි ගම හාමිනිටයි ගම මේ ගමරාට ඉතින් පූසට හොඳට සැලකුවා ගමරාලයි ගම හාමිනි හොඳට සැලකුවා මියෝ අල්ලන නිසා ඉතින් මේ මියොන්ට නම් මේක ප්‍රශ්නයක් හැමදාම මියෝ අඩු වෙනවා එකා දෙන්න කනවා මියෝ එකතු වෙලා කතා වෙනවා ඉලා කතා වෙනවා ඒගොල්ලෝ කතා වෙන්නේ මොනවාද හරිම කරදරේනේ මේ පූසා ඇවිල්ලා අපිට මුකුත් කරගන්න අපේ අය එක්කිනා දෙන්න මරාගෙන කනවනේ දවසට මොනවා හරි කරන්න ඕනේ මේ පූසට එක්කෙනෙක් කියනවා අපි පූසාව මරමු කියලා ඉතින් එහෙම කරන්න බෑනේ ඒක ලොකු සත්ෙන්නේ අපි කොහොමද එහෙම කරන්නේ ඕම එක එක්කිනා කියනකොට එක්කෙනෙක් කියනවා අපි ඒ බලලගේ කරේ පූසගේ කරේ මිනි ගෙඩියක් ගැට ගහමු මිනි ගෙඩියක් කියන්නේ සීනුවක් පොඩි බෙල් එකක් වගේ එක අපි එයා නිදාගෙන ඉන්න වෙලාවට ඒක ගැට ගහමු එතකොට අපි එනකොට දන්නවනේ සද්ද එනවනේ උඩට පැනල යන්න පුළුවන් කියලා කතා වෙනවා ඊට පස්සේ හැමෝම කියනවා ඒක හොඳ අදහසක් අපි ඔක්කොලා මේක තුලයි බලලගේ කරේ මිනි ගෙඩියක් ගැට ගහමු කියලා ඊට පස්සේ දැන් මේ මී ඔක්කොම එකතු වෙලා එහේ මේ ගිහිලා ඒගොල්ලෝ ඔය යනවනේ හැම තැන්වලම ගිහිල්ලා කබඩ් එකකින් හොයාගෙන ආවලු මිනි ගෙඩිය පොඩි සීනුවක් මේ පොඩි බෙල් එකක් හොයාගත්තා හොයාගෙන ඇවිල්ලා දැන් සුදුසු වෙලාවක එනකම් බලන් ඉන්නවා මේ පූසගේ බෙල්ල එල්ලන්න කරපටියකුත් හොයාගත්තා පොඩි නූලක් වගේ එකකුත් හොයාගත්තා මේක එල්ලන්න ඔක්කොම දැන් ලෑස්ති දැන් වෙලාවක් එනකම් බලන් ඉන්නවා ඕම ඉන්නකොට මේ පූසා ඉදිනවනේ අර කිටි කිව්වේ දවසින් වැඩි හරියක් දුවිනවා කියලා නේද කිටි ඊළඟසේ පූසා නිදාගෙන හිටියලු ලිප්පගාව නිදාගෙන හිටියලු රස්නේ තියෙනවා ලිප්පගාව ඒක ගාව නිදාගෙන ඉන්නකොට
මියෝටි කීතුළු ආ දැන් නම් ෂෝ වෙලාව මේ වෙලාවේ කීති නිදාගෙන ඉන්නේ ගිහිල්ලා අපි එල්ලමු කියලා හරි දැන් දැන් කවුද එල්ලන්නේ වීරයා බලමු කියලා කතා වෙනවලු කික් කියන කවුරුත් එල්ලන්නේ දැන් වැඩි හිටියෝ කියනවලු අපි නම් ඉතින් වලපයි ගොඩපයි මැරෙන්න ඉන්න මිනිස්සුනේ තරුණ ළමයි පෙන්වන්නකො බලන්න උගුලොන්ගේ වීරකම් කියලා ඇටි කියනවා වැඩිහිටියෝ හිමීට එකෙන් අයින් වුණා ඊට පස්සේ තරුණ ළමයි කියනවලු අනේ වැඩිහිටියෝ මේ ඔයාලටනේ ගොඩක් අත්දැකීම් තියෙන ජීවිතය ගැන ඕගොල්ලෝම ගිහිල්ලා ඔකෙල්ලන්නකො කියලා තරුණ ළමයි කිව්වා තරුණ මී පැටව ටික ඉතින් මේ වැඩිහිටියෝ කියනවා ඔයාලා වීරකම් පෙන්වන්න ඔයාලෙල්ලන්න කියලා දැන් පොඩි මේ පොඩි පොඩි මීයෝ කියනවා ඔලොකු අය තමයි ඕවා කරන්න ඕනේ යන්නේ යන්නේ ඕගොල්ලෝ ගිහිල්ලා මිනිගෙඩිය එල්ලන්න කියලා ඕම වාද කර කර ඉන්නකොට අර බලලා නිදාගෙන ඉඳලා හැරුණාත් එක හොඳට හිරි ඇරල එහෙම අන්නේ එතනින් යන්නේ ගියා අර ගොලොන්න මිනිගෙඩිය බෑල්ලේ එල්ල ගන්න බැරි වුණා ඉතින් අර වාද කර කර හිටියට මොකද අන්තිමේට වැඩේ කරගන්න බැරි වුණා ඉතින් යම් දෙයක් කරන්න බැරි දෙයක් ඒගොල්ලෝ කරන්න බෑනේ වැඩි බැරි දෙයන්නේ ඒගොල්ලෝ බොරුවට කතා කර කර හිටියේ අන්නේ ඒ වගේ වෙලාවට දුවේ පුතේ ඔය ශිෂ්‍යත් කරන දුවල පුතා දැන් අන්නේ ඒ වගේ වෙලාවට තමයි අපි කියන්නේ බලලගේ කරේ මිනි ගැටිය ගැට ගැහුවා වගේ කියන පිරුල පාවිච්චි කරන්නේ එතකොට නොකරන දෙයක් කතා කර කර ඉන්න එකට හරි අපි අද අන්ති ස්ටෝරි දැන් නවත්තන්න යන්නේ දුවල පුතාලා තවත් දවසක මම මේ වගේ එකතු කර ගන්නම් කතා කරන්න පුළුවන් නම් මට අමුත්තේ යම් බාබු හැටි ආ ඒක පුත්තේ ආ මං එවන්න හරි හරි එහෙනම් ගොමු ස්තුති අහන් ඉදියාර ඔගොලු හොඳ බබාලා හොඳ තහන් ඉදියා මට පොඩක්වත් කරදර කරේ නෑ කියන දියාන හොඳ දුවල පුත්තාලා ඉතින් මම ඔගොලුන් සුබ පතනවා හොඳ අනාගතයකට මෙන්න කිටිත් ඇවිල්ලා ඉන්නවා බයි කියන කිටි බයි බයි අපි ආයි හම් වෙමු ඔක්තෝබර් පළවෙනිදා තියෙනවා ප්‍රෝග්‍රෑම් එකක් පුළුවන් ආයෙත් මං සමාන වෙලාවට පුළුවන් වුණොත් ඔගොල්ලෝ එකතු කර ගන්න. හරි. එහෙනම් අයබෝන් හැමෝටම අයබෝන් Thank you, teacher. You're welcome. Bye. Good night. Are you born? Good night.